ස්වාමීන් වහන්ස දරුවනුත් අද විශාල වශයෙන් මානසිකව කඩාවැටීම් රසකට පත් වෙලා තියෙනවා. ඒ අයගේ අධ්‍යාපන කටයුතු මේ වසර පුරාවට සිදුනේ නැති තරම් දරුවන් විශාල වශයෙන් පසුබෑමකට මේ වෙනකොට ලක් වෙලා සිටිනවා ස්වාමීන් වහන්ස. ඉතින් මේ දරුවෝ වෙනුවෙන් මේ කාරණේ ඔබ වහන්සේ ඉතාමත් කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ කොයි ආකාරයටද ස්වාමීන් වහන්ස? මෙහෙමනේ පුතේ, ඔය ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම තියෙන්නේ සම්මාදිට්ඨියේනේ. කර්මය කර්මඵල විශ්වාසය. දැන් ඔබම කිව්වනේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුණා කියලා. එහෙමයි. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුණා කියන කාරණේ විවෘත දෙයක්නේ. ඕන කෙනෙකුට විවෘතයි. ඔබ පසුගිය අවුරුදු 10 ගන්නකො පුතේ, මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ උදෙසා කොයිසා ලෝභ දේශ මොහයන් මතුණාද කියලා. මේ තරඟකාරීත්වය නිසා, මේ විභාග පසුපස හබා යෑම නිසා මොනසා සමාජයේ තුල නොනා බලවත් ලෝභ දේශ මොහයන් සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය නැති වුණාද කියලා බලන්න. එතකොට මේ සම්මා සංකප්ප දුර්වල වුණේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසා නේද? මේ අධ්‍යාපන තරඟකාරීත්වය නිසා ගෞරවනීය ගුරු මහත්ම මහත්මීන්ගේ තියෙනා වූ ගුණාත්මක භාවය පිරිහුණා. මුළු අධ්‍යාපන ශාස්ත්‍රයේම තියෙනා වූ විනය ගුණාත්මක භාවයන් පිරිහුණා. දරුවන්ගේ විනය පිරිහුණා. නොනා මේ වයින් තුලින් දෙමාපියන් තුල කාමච්ඡන්දයන් ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච්ච විචිකිච්ඡාවන් සකස් වුණා. නොනා මේවා පින්ද පවුද? මේවා කුසල්ද අකුසල්ද? ධර්මානුකූලව මේවා මිච්ඡා සංකල්ප නෙමේද? මේවා සම්මා දිට්ඨියෙන් තොර මිත්‍යා දෘෂ්ටිය නෙමේද? එහෙනම් දරුවෝ, මේ විපාකයක් කියලා අපිට තේරෙන්නේ නැද්ද? ඒක දැන්වත් තේරුම් ගන්න. ඒක දැන්වත් තේරුම් ගන්න. මේ පිස්සු බලු වේශයෙන් අපි හබාගෙන යෑමේ ප්‍රතිඵල තමයි සමාජයේ සෑම ස්තරයක්ම අපිට මුහුණ දෙන්නේ. ඉතින් ඒ නිසා දරුවෝ, පුංචි දරුවෙක් මේ වෙලාවේ රෝහලේ කොරෝනා රෝගය නිසා පීඩා විඳිනවා නම් කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව හිතන්න. ඒ පුංචි දරුවාගේ වයස අවුරුදු 2 නම් ඒ පුංචි දරුවා මීට අවුරුදු 2යි මාස 9කට පෙර ආතුව පොඳ ගොරහැඩි මිනිසෙක්මයි. ඒ පුංචි දරුවා අවුරුදු 5ක දරුවෙක් නම් මීට අවුරුදු 5යි මාස 9කට ඉස්සෙල්ලා මේ මිනිස් ලෝකෙම ජීවත් වුණ තවත් ලෝභ ද්වේෂ මෝහයන් වඩපු පින්වත් මහත්මෙක්මයි නෝන කෙනෙක්මයි. ඉතින් දරුවෝ, අසාධාරණයක් තියෙනවද? මේ ධර්මයේ එහි පස්සික භාවයක් නේ අපි දකින්නේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඛ කල්ප ලක්ෂ ගාන දසපාරමී ධර්මයන් පුරන ඔය දේ තේරුම් ගන්න. ඒතර ඕක සමාජේ තේරුම් ගන්න නැහැ කියන කාරණය මං කවදාකවත් සමාජයට දොස් කියන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයින්ට ඔය දේ තේරුම් ගන්න සාරා සංඛ කල්ප ලක්ෂ ගාන දසපාරමී ධර්මයන් පුරන්න සිද්ධ වුණා. ඔය දේ මේකයි සම්මා දිට්ඨිය, මේකයි මිත්‍යා දෘෂ්ටිය, මේකයි සම්මා සංකප්ප, මේකයි මිත්‍යා සංකප්ප, මේකයි සම්මා ආරෂ්ඨාංගික මාර්ගය, මේකයි මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගය, මේකයි දුක, මේකයි දුකට හේතුව, මේකයි දුකේ නිරෝධය කියලා තේරුම් ගන්න සාරා සංඛ කල්ප ලක්ෂ ගාන දසපාරමී ධර්මයන් පුරන්න උනා. ඒ පුරලා උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් ධර්මයේ ස්වකාත ගුණය හැටියට අපිට මේක සරල කරලා දේශනා කරලා තියෙනවා නේද? නමුත් පුතේ, සරල කරලා දේශනා කළා උතුම් ධර්මයේ තේරුම් ගන්න පංච නීවරණ වලින් තොර මනසක් අපිට තියෙන්න ඕනේ. ඉතින් සමාජය තුළ පංච නීවරණ වලින් තොර තත්වයක් නැහැ. සමාජය බලවත් වේගයෙන් තරඟකාරීව හබා යන සමාජයක අපිට කවදාකවත් සප්තබොජ්ජංග බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ වියරු පංච උපාදානස්කන්ධ වියරු දකිද්දී, මේ අවිද්‍යාවේ වියරුව දකිද්දී, මේ සංස්කාරයන්ගේ වියරුව දකිද්දී අපි නිරතුරුවම මේ අවිද්‍යාවේ තියෙනා වූ භයානක භාවයේ තේරුම් ගන්න. මේ දුක කියන කාරණේ තාම අපි හඳුනාගත්තේ නැති එකේ තියෙන භයානක භාවය. මේ දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ තාම හඳුනා නොගත්තේ තියෙන භයානක භාවය. මේ දුක නැති කරන්න, තෘෂ්ණාව නැති කරන්න ඕනේ මම මේ තමා මේ කියන කාරණේ තේරුම් නොගැනීමේ භයානක භාවය. මේ දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා තේරුම් නොගැනීමේ භයානක අඳුනගන්න. ඒක අඳුනගන්න. ඒ අඳුනා නොගැනීම නිසාමයි මේ සියලු ව්‍යාසනයන් සමාජගත වෙලා තියෙන්නේ. ඒකට අනේ අහිංසක දරුවන්ට දොස් කියන්න බෑ. මොනවා කියන්නද? අහිංසක වැඩිහිටියන්ට දොස් කියන්නත් බෑ. අවිද්‍යාවටයි අපිට දොස් කියන්නේ වෙන්නේ.
මේ ජනතාවගේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන අවිද්‍යාවටමයි අපිට දොස් කියන්නේ. අවිද්‍යාවේ හේතුඵල ධර්මයන් විසින් සකස් කළා වූ ව්‍යාසනයක්මයි අපි ඉදිරියේ සමාජගත වෙලා තියෙන්නේ. ඒ නිසා දරුවෝ පුංචි දරුවන්ට ඒ විනාශේ වුණා කියලා පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ බිඳුණා කියලා දරුවෝ අපිට කොරෝනාවට නම් ඇඟිල්ල දික් කරන්න කොරෝනාව අහිංසකයි. කොරෝනාව අහිංසකයි. කොරෝනාව කියන්නේ ධර්ම නියාමයක්. හොඳට තේරුම් ගන්න. කොරෝනාව කියන්නේ ධර්ම නියාමයක්. ඒ ධර්ම නියාමයට ඉහළින් සැඟවිච්ච අමුත්තෙක් ඉන්නවා. කවුද ඒ අමුත්තා? කර්ම නියාමය. ධර්ම නියාමයේ කොරෝනාව හරි ධර්මතාවයක්. විස බීජයක් පැතිරෙනවා. ඒක සමාජගත වෙනවා. ඒක බෝ වෙලා යනවා. ඒක ධර්ම නියාමයක්. ධර්ම නියාමයට ඉහළින් සැඟුණා වූ අමුත්තෙක් ඉන්නවා. ඒ අමුත්තා කර්ම නියාමයක්. ඒ කර්ම නියාම සකස් කරගත්තේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං මෙන්න මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල පටිච්ච සමුප්පන්න ඔබ විසින්මයි. ඔබ දුකක් විඳිනවා නම් දුකට හේතුව තෘෂ්ණාව ඔබ තුලමයි තියෙන්නේ. මම දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව තෘෂ්ණාවත් මා තුලමයි තියෙන්නේ. එනිසා මම බොහොම පැහැදිලිව කියනවා මම නම් 1.1කෝ දුකක් විඳින්නේ නැහැ. මම සතුටෙන් ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකය සංස්කාරයන් තුල විසිරෝල දකිනවා. ලෝකය සංස්කාරයන් තුල විසිරෝල දකිද්දී ලෝකය සුන්දර ඉලක්කගත ගමනක් පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල යනවා. ඒ ඉලක්කගත ගමනේ 1.1ක්වත් කොතනකවත් වරදක් මට දකින්න නැහැ. මගේ භික්ෂු ජීවිතයේ මේ පටිච්ච සමුප්පන්නව මං ගෙවාගෙන යන්නේ සුන්දර සංස්කාර විසින් මෙහෙවන ඉලක්කගත ගමනක්. ඒ ඉලක්කගත ගමනේ 1.1ක් හෝ වරදක් දකින්න වරදක් පෙන්වන්න තැනක් මම නැහැ. මම කරපු දේ මම අත්දකිනවා. එහෙනම් ඔබ ඔය අත්දකින්නේ ඔබ කරගත් ආයුධයමයි. ඔබ අත්දකින දේ ඔබට හිත වේදනාවක් නම් දුකක් නම් කරුණා කරලා ඔබ කරගත්තා වූ අයහපතෙන් මිදිලා යහපත තුල ශක්තිමත් වෙන්න.